1993 ඉඳන් මේ පිරිපහදුව රටට ගැළපෙන විදියට අවශ්‍ය වැඩපිළිවෙල කරන්න ආණ්ඩුක්‍රමය අපොසත් වුණා. නමුත් අපි දැන් දන්නවා අලුත් වැඩපිළිවෙලක් හදලා කෝටි 60,000ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම්ව තිබෙනවා. ඇමරිකානු තානාධිපතිවරයා ඔබතුමාට බලපෑම් කරනවා මේ ටෙන්ඩරේ ඉල්ලන්නේ කියලා. මොකද ඇමරිකාවෙන් ඔබතුමාට බලපෑම් වැඩි. මේ ඇමරිකාව බලපෑම් කරලා ඉල්ලන්නේ ඍජු ඇමරිකාවද? එහෙම නැත්නම් ඇමරිකාවත් එක්ක සම්බන්ධකම් තියෙන තවත් පුරවැසියන්ද? ඒ නිසා ඔබට මේ අමාත්‍යාංශයේ සහ මේ දේශපාලනයේට යම් ගැටලුවක් තිබෙනවද? ඒ බලපෑම් යටතේ මේ ටෙන්ඩරේ ලබා දීමට ඔබ සූදානම්. මා මේ අමාත්‍ය ධුරයට පත් කර තිබෙන්නේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ නිර්දේශය යටතේ අතිගරු ජනාධිපතිතුමන් මට ඊළඟින් ඉන්නේ එතුමන්ලා පමණයි. එතුමන්ලා දෙදෙනා මගේ අමාත්‍යාංශ කටයුතු වලට කවදාකවත් කිසිම බලපෑමක් කරලා නැහැ. උපදෙස් දීලා තියෙනවා, තොරතුරු විමසලා තියෙනවා, කවදාකවත් බලපෑමක් කරලා නැහැ. ඇමරිකානු තානාපතිවරිය මට ලියුමක් එවුව බවත් ඇත්තයි, මා හමු වුණු බවත් ඇත්තයි. ඔබට මම එක සාතිකයක් දෙනවා, කිසිවෙකුගේ බලපෑම් වලට මම යට වෙන්නේ නැහැ. ඇගේ ලබන සතියේ තිබෙනවා ඔබතුමාගේ විරුද්ධ විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා දැන් මේ මිල වැඩිවීම පිළිබඳ සමහරට අඩු වෙයි. දැන් අඩු වෙන්න ඕනි. අපි මේ අඩු වීම බලාපොරොත්තු වෙනවා. දැන් ගරු ඇමතුමනි දැන් මේක දිගින් දිගට ක්ෂණික විසඳුම් නෙවෙයි, මධ්‍ය කාලීන සහ දිගු කාලීන විසඳුම්. ඉදිරි වසර දෙකමාර ඇතුළත අපේ රටේ සමස්ත තෙල් අවශ්‍යතාවය රට තුලම පිරිපාදු කරගන්න පුළුවන් වෙනවා. අසරකට ඩොලර් මිලියන 350ක් ඒ හරහා අපි ඉතුරු කරගන්න බලාපොරොත්තු වෙනවා. පෝර ආනයනයට වසරකට වැය වෙන විදේශ විනිමය මේ රටේ ඉතුරු කරගන්න පුළුවන් මේ තෙල් පිරිපාදුව බී කිරීමෙන් පමණ. තවත් සති දෙකකින් අපි ගැසට් මගින් ප්‍රසිද්ධ කරනවා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන පනත. එහි ප්‍රතිඵලයක් විදිහට ඉදිරි වසර හතර ඇතුළත ශ්‍රී ලංකාව තෙල් සහ ගෑස් නිපදවන රටවල් අතරට අපි එකතු කරනවා. ඔබතුමා මතු කරන ප්‍රශ්නේ සදාකාලිකව විසඳෙනවා. මේ 2021 අගෝස්තු මාසයේ තියන්න තිබිලා ඔක්තෝබර් 4 වෙනිදාට කල් යනවායි කියන උසස් පෙළ දරුව තමයි සෝචනීයම ශිෂ්‍ය කණ්ඩායම ඉතිහාසයේ 87-89 න් පස්සේ. ඒකට හේතුව මේ කණ්ඩායම සාමාන්‍ය පෙළ ලිව්වේ 2018. පන්ති පටන් ගත්තේ 2019 අප්‍රේල් ප්‍රහාරය නිසා අධ්‍යාපන කටයුතු අඩපණ වුණා. 2020ත් 2021ත් කොරෝනා නිසා අඩපණ වෙලා තියෙනවා. ඉතින් ඒ ශිෂ්‍යයොත් දෙමව්පියොත් දිගින් දිගටම ඔබතුමාටත් කතා කරනවා, අපිටත් කතා කරනවා. ඒ අයගේ ඉල්ලීමක් තියෙනවා. ඔන්ලයින් අධ්‍යාපනයත් යම් කිසි මට්ටමකට කරගන්න බැරි වෙච්ච නිසා මේ විභාගයේ ඔක්තෝබර් මාසේ පවත්වන දිනය ගැන යලි සමාලෝචනය කරන්න කියලා එක පැත්තෙන්. විභාග පැවැත්වීම පිළිබඳ ශිෂ්‍යයන් යම් යම් දුෂ්කරතාවයන්ට පත් වුණා COVID-19 තත්ත්වය නිසා. ඒ සියලක්ම සැලකීමට භාජනය කළා ඒ විභාග යම් කිසි ප්‍රමාණයකට අපි කල් දානවද කියන එක තීරණය ගන්නවා. ඒක ශිෂ්‍යයන්ට සාධාරණ වෙන විදිහට අපි තීරණය ගන්නවා. 2020 දෙසැම්බර් සාමාන්‍ය පෙළ ලියපු දරුවන්ගේ තාම සාමාන්‍ය පෙළ විභාගේ ප්‍රතිඵල දෙන්න බැරි වෙලා තියෙනවා. ඒකට හේතුව බටහිර සංගීතය, නැගෙනහිර සංගීතය, පෙරදිග සංගීතය, අපරදිග සංගීතය, නාට්‍ය රංග කලාව වැනි ප්‍රායෝගික විෂයන්ගේ නර්තනය ප්‍රායෝගික පරීක්ෂණ තාම පවත්වලා නැහැ. එතකොට ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන්නේ නැතුව ප්‍රතිඵල දෙන්නත් සමහර වෙලාවට කතා කරමින් ඉන්නවා. එක්කෝ ප්‍රායෝගික පරීක්ෂණ ඉක්මනට තියලා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දෙන්න ඕනේ, ඒ දරුවන්ට උසස් පෙළ විභාග පටන් ගන්න. එහෙම නැත්නම් ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න ඕනේ. මේ සියලු ගැටලු ඇති වෙලා තියෙනේ ගරු කථානායකතුමනේ මේ COVID-19 සෞඛ්‍ය තත්ත්වය නිසා ප්‍රැක්ටිකල් ටෙස්ට් පිළිබඳව. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි හැකිතාක් ඉක්මනට ඒ පරීක්ෂණ පවත්වලා අවශ්‍ය කටයුතු කිරීමට අපි උත්සාහ දරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.